සමන්තා චක්ක බාලේසු අන්ත්‍රාගච්්ජන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොප්හදම් ධම්මස්සවන කාලෝ අයංභදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස් සවන කාලෝ අයං බදන්තා සුවිසුද්ධ සීලේසු සිින්ධුපමස්ස සමාදිධම්මේ සු පටහවී සමස්ස නන්ත ඥානේ සුගගනුපමස්ස නමාමිසිරසාසිරිගෝතමස්ස පිරිසිදූසිල් කන්ද සමුදුර සේමා නිසල සමාධිය මිහිකත සේමා අනන්තඥානය අහසක් සේමා සිරිපා අභියස පිණිපාවේවා මෝහන්ධකාරසු සුරියූපමස්ස සංසාර සෝතේසු සේතූපමස්ස දෝසප් පවාහේසු මේ ගූපමස්ස නමාමිසිරසාධම්මාම තස්ස මොහඳුර සිදලන ලාහිරු සේමා සසර දියඹමැද පහුරක් සේමා කෙලෙසන්කිලුටු හල වැස්සක් සේමා. සද හම්රුවනට පිණිපාවේවා පටිපත්තිසාරේසු සම්මාටිතස්ස උජුභූත මංගේසු යානාගතස්ස. කුසලේ සුධම්මේ සුකෙත්තුෝපමස්ස නමාමිසිරසා සුගතෝරසස්ස පිළිවෙත්න් සරුවෙයි සුවදක් සේමා දම්රස ධනවයි මිහිරක් සේමා පින්ගංග ගලන නිම්නය සේමා මහසංගරුවනෙට පිණිපාවේවා සාධධුසාධුසාධු නමුෝතස්ස භගවෙතු වරහතුෝ සම්මා සම්බුද්දස්ස, නමුෝතස්සෙ භගවෙතු අරහතුෝ සම්මා සම්බුද්දස්සෙ නමුතස්සෙ භගවෙතු අරහතුෝ සම්මා සම්බුද්දස්සෙ කුම්ම අංගානි සකි කපාලි, සමෝදහං භික්කු මනෝ විතක්ඒ අනිසිතෝ අන්්‍යමහයටයානෝ පරිනිබ්බුතෝනූපවදෙයකංචීති සියලු දෙනාටම පින්බර සැන්දෑවක් වේවා කියල මම මහා සංගරත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා තුල්ලොවක් අනන්ත ගුණසුවඳින් සනහාලූ මහාගෞතම බුදුරජාණන් වහන්සේගේ අමල නිමල විරාගී හද මඩලේ පහළ වූ ශාන්ත ධරමයයි මෙතැන් පටන් ඔබ සවන් අයා අසන්නට බලාපවරොත්තු වන්නේ. ජීවිතයට මේ ලැබෙන්නේ වටිනාම දායාදේ බව සහිකරන්න. මීට වඩා උතුම් සම්පතක්නෑමී මුළුතුන් ලෝක බුදුරජාණන් වහන්සගේ බණපදයෙන් ලැබෙන සැනසීම නිවන හින්කොට අප මනයි පින්වතුනි එහෙව් අමාදහමක් අසන්නට සිත සරසාසූ දානම් කොට පේවෙන්නට ඕන සිතකට ලැබෙන සිහිල බුදුරජාණන් වහන්සගේ ධර්මයයි ජීවිතයට ලැබෙන උතුම් මග පෙන්වීම බුදුරජාණන් වහන්සගේ ධර්මයයි. හැම දුක් නැති කරන හැමසැනසිලි ලංකර දෙන උතුම් සුවයෙන් හදසන්තාන පුරවාලන දිවිගමන මල්මාාවතකට යොමු කරන. අමා ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පිංහතුනී සැකහිතන්න කිස්සිම කාරණයක් නෑ. මේ ධර්ම මාර්ගයේ දේශනා කළ බුදුරජාණන් වහන්සේ ඉතා පිරිසිදූ ඉතා පැහැදිලි වැඩපිළිවෙලක් අපි හැමෝටම දේශනා කළා. එත් පිරිසිුදු පැහැදිලි වැඩ පිළිබෙල ජීවිතයට ගලපා ගත්තහාම ඇත්තමහි අද අදම මේ දහමේ සැනසීම ඒ ස්්‍රාවකයාට මිඳගන්නට පුළුවන්. අත්තිනුකෝ පරියාය සූත්‍රයේදී සලාහිතනු වර්ගයේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලගෙන් විමසාබදාලා, අත්හී නුක්හෝ භික්හමේ පරියායෝ යම්පරියායං ආගම්ම භික්්හු අනඥත්‍රේව සද්ධාය. අන්‍යත්‍ර රුචිය. අන්‍යත්‍ර අනුස්සවා අන්‍යත්‍ර ආකාර පරිවිතක්කා. අ්‍යත්‍ර ඩිට්ටි නිර්්ඥානක් කන්තියා අනඥම්්‍යාකරයේ තිහිනාජාති වසිතම්්‍ර්මචරියන් කතන් කරණයන් නා පරං ඉත්තාත්තායාති පජානාමීති ප්‍රශ්නයක් විමසස්වබුදුරජාණන් වහන්සේ මහන්නේෙන යම්. දහම් පරයායකට පැමිණ. භික්‍ෂුව ශ්‍රද්ධාවෙන් තොරව එමනැත්තං. තමාගේ රුචිකත්වය වැටහීම අනුව නොගොස් අනඥත්‍ර අනුස්සවා අනුස්සවේ ඇසීම අනුවනොගොස්, අනඥත්‍ර ආකාර පරිවිිතක්කා තර්ක පටියාහත විතර්කය අනුවනොගොස්, අනඥත්‍ර දිට්ටි නිජ්ඥානක් ගන්තියා, තමන්ගේ දෘෂ්ටියට වැටහෙන ආකාරයට අනුවනොගොස් අරහත්වේ ප්‍රකාශ කරයි නම්. ජා තිෙක්ෂය වුණ බම්බසාර වැස නිමවුණ කළ යුත්ත කලා මතු මේ උතු විමුක්ති වෙනුවෙන් අමුතුවෙන් කළමනා දෙයක් නෑය. කියන මෙන්න මේ සීහනා දෙයක් සදිසිමේ අභිහිත ප්‍රකාශය යම් භික්ෂුවක් යම් ධර්මපරියායක් යම් අවබෝධයක් නේතුකොටගෙන කරයි නම් එබඳු ධර්මපරියායක් එබඳු අවබෝධයක් එබඳු දර්ශනයක් තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේ මහා සංගරත්නයෙන් විමසා වදාලා. එතන අදහස් කරන්නේ හුදු. ස්්‍රද්ධාමාත්‍රයෙන් නෙමි ඒ කියන්නේ සද්ධාතින පච්චක් හා සද්ධා එකන. බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන සංගරාත්නය ගැන ඇතිවන්නා නොවෙනස් වන අචල ස්්‍රද්ධාවගෙන නෙමින් මේ කියන්නේ අචල සදධාව කොහොමත් රහතන් වහන්සේලාට මඟ ප්‍රලාබියඋතුමන්ට අච්ල ්‍රද්ධාව ඒ කාන් තයා එක වෙනස් වෙන්න. මේ කියන්නේ යෝපන පරස් ඒවංකිර ඒ ඒවර ඒවං කිරාති කතිින් තස සුත්වා උපන්න්නෝ සද්ධානාකාරු. සාමානයෙන් ලෝකේ ආයකත් එහෙමද. ඒකත් එහෙම දාදීවශයෙන් කරුණු අහලා ඒ අනුව ය විශ්වාසයක් ඇතිවෙනෝ දේවල් පිළිබඳව. එතකොට ආන්නේ අදහා ගැනීම අන්නේ විශ්වාසය මෙතන ශ්‍රද්ධාව කියන්නේ. එතකොට එබඳු විශ්වාසයක් ඒකට කාගෙන් හරි අහලා කාගෙන් හරි බාහිර සහයෝගයක් ඇතිව බාහිර සහයෝගයක් ඇතිවනම් පුද්ගලයා අදහස් ප්‍රකාශ කරන්නේ ඒ තුළ පැහැදිලි අවබෝධයක් නෑන. එබන්ඳු බාහිර අමුතු සහයෝගයක් වුවමනානෑ අවබෝධයෙන් යුතුවම ශ්‍රද්ධාමාත්‍රයකින්නෙමේ ප්‍රත්‍යක්ෂ ශ්‍රද්ධාවකින් යුක්තව අරහත්වය ප්‍රකාශ කරයි නම්. එවගේම අන්‍යත්‍ර රෘචයා කියලකිවන ඒකයන්නේ ආ මෙතනත් යමක් තියන්න පුළුවන් ආදීශයෙන් තමන්ගේ රුචිකත්වයට අනුව ගන්නා ලද අදහසක් අනුව. නම් යමෙක් යමක් ප්‍රකාශ කරන්නේ තුළ ප්‍රති්‍යක්ෂයක් නෑ ප්‍ර්‍යයක්ක්ෂවබෝධයක් නෑ. එනිසා එබඳු රුචියකින් තොරව. එවගේම ඒවන් කිර භවිස තීති අනුසවන මෙන්න මෙහෙම වන්නේය මෙන මෙම වනා කියන ති ඇසීම. මුල්කරගෙන යම් පුද්ගලේ යම අදහස ප්‍රකාශ කරනවා. එතකොට එයාට ඒ ප්‍රකාශයට හේතුවන්නේ අනුස්සවේ. ඒ රුචඒ ඒ කියන ශ්‍රද්ධමාත්‍රය. එතන සැබැ අවබෝධයක් නෑ. එතකොට එහෙවූ බාහිර සහයෝගයකින් එබඳ සද්ධාමාත්‍රයක පීට එබඳු රෘචියක පීට එබඳු අනුස්සවේක පීට ආකාර පරිවිතක්ක ඒකයන්නේ නිසීදිත්වා ඒකං කාරණ චිින්තෙන් දස කාරණං උපට්ටාද. කෙනෙකුට මේ ලෝකේ තැනකවාඩි වෙලාහඩි යමක් ගැන කල්පනා කරනකොට මෙතනත්කාරණයක් තියෙනව තමයි කියලා වැරදි අදහස් බොහෝ වැටහෙන්න්න පුළවා. ඒක සම්මාධිත්්‍යයක් නොවෙන්න පුළවාන්. එතකොට ඒ තමන්ගේ තර්කනයට කල්පනා කර පාකාරයට වැටහෙනවානන්ගේ වැටහිච්ච නිසා. ඒ තර්කනය පාදක කරගෙනනං එයා අදහස් ප්‍රකාශ කරන්නේ එතැන තියනෙ ප්‍රත්්‍යයක් සවබෝධයක් නෙමේ. ඒ වගේම නොෙක් කාරණ කල්පනා කරනකොට පාපී වූ ලබ්දීන් නැතිවෙනවා. ආන්‍ය පාපී ලබ්දිට අනුවන යම ප්‍රකාශ කරනය එකටගෙන දිට්ටි නිජානක් කන්තිය කියලා. මෙන්න මේ කියන සද්ධහ ඉළඟට රච්චි අනුස්සව ආකාර පරිවිතක්ව දිට්ටි නිජානක් අන්ත කියයන මේ ආකාර පහින් තොරව. ය මුතු මෙෙක් මේ ශාසනයේ අරහත්වය ප්‍රකාශ කරයි නම් එබඳු දහම් පරයායක් තිබේද කියා බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේ ලගින් විමසා වදාල නැවතමා වෙනත්තාකාරයකින් කිවෝත් හුදු විශ්වාසමාත්‍රයකින් නෙමේ හුදු රෘෂචියයට අනුව වැටහනාකාරයක නුත්්නෙමේ අනුස්්‍රවේහෙවත් ඇසීමක් අනුවත් නෙමේ එ්කිසි අම්මූ චින්තනාකාඩ පරිවිත්තර්කයක නුත්නෙමේ තමන් පාපී වූ ලබ්දියක පිහිටාත් නෙම? මෙන්න මේ ආකාරය මේකේ පවාකාරවලින් තොරව යම් කිසි භික්ෂුවක් මේ ලෝක අරහත්වය ප්‍රකාශ කරයි නම්. එබඳු ධරණ පරියායක් තිබේද කියල බුදුරජාණන්හන්ේ භික්ෂූන් වහන්ස ගින් විමසවා. විමසාව දාලා අන්නේ වෙලා විභික්ෂූන් වහන්සේලා ප්‍රකාශ කළලා භගවම් මූලකානෝ භන්තේ දම්මා. භගවන් නෙත්තිකා භගවම් පටිසරණස්වාමීණ මේ අමාධරමේ භාග්‍යතුනාාසගේ හදවතේ මයි පාලවෙන්නේ. ග්‍යතුන්ාවට නැවීගෙන භාග්‍යතුනාසේ පිළිසරණ කරගෙනයි පවතින්නේ. බලනි භික්‍ෂුන්හාවල කොච්චට නිහතමානීද. ඒ ඇසු සංග පිරිසේ මේ අහපු ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට සමත් ව්‍යයක්ත ධර්මධර භික්‍ෂන් වහසලා ඉන්නට ඇති. නමුත් ඉක්මංගුණේ නෑ. බුදුරජාණන් වහන්සේගේ මේ දහම් පඩියයි විමසා දැනගන්නට කැමතිව වුණ සාධුවත භන්තේ භගවන්තන්ඒම පටි භාතු ඒ අස්ස භාසිතස්ස අත්හෝ කියලා, භික්ෂුන්හන්සල ප්‍රකාශ කලා භාග්‍යතුන් වහන්සේටම වැටහේවා ඒ වදාල බනපදිී අර්ථයේ භාග්‍යතුන්හසගෙන් අහලා පගවතෝ සොත්වා ිකෝ ධාරෙස් අන්ති භාග්‍යතුන්නාාසගෙන් අහලා භික්ෂුන්හන්සෙලා දරා ගනීවි. ඉතින් අන්නේ වෙලාවි බුදුරජාණන් වහන්සේ වදාලා තේනහි භික්කවේ සුුණ එහෙනම් හනි අසන්න සාධකං මනසිකරෝත්හ හොඳින් මෙනෙහි කරන්න. අත්තිභික්කවී පරිියයෝ මහරණීය එ බඳු දහම් පරියායක් තියෙනවා කෙබඳදු දහම් පරියායක්ද යම් පරියායන් ආගම යම් දහම් පරයායෙක් අවබෝධමය වශයෙන් පැමිණ භික්ෂුව හුදු ශ්‍රද්ධා මාත්‍රයෙන් තොරව. හුදු රුචියයෙන් තොරව හුදු අනුස්්‍රවයෙන් තොරව හුදු ආකාර පරිවිතරකයෙන් තොරව. හුදු දිට්ටි නි්ජාන කන්තියෙන් තොරව අවබෝධයෙන්ම ජාතික්ෂය වුනාා බඹසරවැස නිම වුනා කළමනාදේ නිවන පිණිස කලා මතුවේ නිවන පිණස කළමනාදයක් මාකෙනෙ විද්‍යමාන නොේ කියෙන? මෙන්න මේ අභිත ප්‍රකාශය කරනවන එබඳු ධර්මපරයායක් තියෙනවද. බුදුරජාණන් වහසේ බදාලා එබඳු ධර්මපරිියායක් තියෙනව කතමෝච භික්කබේ පරිියයාය මොකක් දේ ධර්ම පරයාය. බුදුරජාණන් වහන්සේ බදාලා ඉද භික්කබේ භික්කු මහනනි මේ ශාසනයේ භික්‍ෂුව චක්කුණනාා රූපන් දිස්වා. ඇසෙන් රූපයක් බලලා සන්තංවා අධ්‍යත්තන් රාගදෝස මෝහං. අත්තිම මේ අධ්‍යත්තන් රාගදෝස මෝහෝතී පජානත් භික්‍ෂුවක් ශ්‍රාාවකයෙක් මේ අඇහෙන් රූප බලනවනි රූප බලලා ඒ රූපය නිමිති කරගෙන හිත ඇතුළි රාගයක්කෝ දේශයක්කෝ මෝහයක් ඇති වඋනෝදුන්. අත්තිමි අත්්‍යත්තම් මගේ හදබත තුළ මේ රාගය මේ දවේශ මේ මෝහෙදැම් පහළ වෙලා තියෙනවා කියන මෙන්න මේ කාරඩ. එවගේ අසන්තංවා ජත්තන් රාගදෝස මුවන් නත්තිම අද්‍යත්තන් රාගදෝස මෝහෝති පජානාත් මගේ ්‍රද අභ්‍යන්තරී මේ රූපදර්ශනය නිමිති කරගෙන බදුරාගයක්කෝ එබදේශයක් මොහයක් නෑ කියන මෙන්න මේ කාරණය යන්තම් භික්කවේ භික්ුණා මෙන්න මේ කාරණයේ භික්‍ෂුවට දැනගන්න පුළුවන්ද බයිද. මේ කාරණයේ සතිමත් භික්ෂුවට දැනගන්න පුළුවන්. එතකොට ඇහන් ටූපයක් බලලා කණින් ශබ් දෙයක් කාලා නාසේෙන් එබදු ගන්ධාරම්මනයක් ලබල දිවේට්‍රසයක් ලබලා කයින්න එබඳු පොට් හම්්බාරම්මයක් ලබලා ඇ මනසිං බඳදු ධම්මමාආරම්මණයක් ලබලා රාගයක් දවේශයක් මෝහොයක් ඇතිබෙනවනන් ඇතිබෙනවද නැද කෙනෙක භික්ෂුවට තීරණය කරන්න බෙද්ද පුලුවන්ද සතිමත් භික්‍ෂුවට එක මනාව තීරණය කරන්න පුළුවන්. මේ ධර් මේ පහුණු වෙච්ච භික්ෂුවට. එතකොට ඒබඳු ඒ ඒ චක්ෂුරාධිඉන්ද්‍රයන්ගේ අරමුණක් ලබාගෙන එබඳු රාගදවේශමෝහයක් ඇති නොවේ නම් ඒකත් දැනගන්න පුළුවන්න්නේ. එතකොට අපි නු මේේ භික්කවේ ධම්මා සද්ධායවාමීදිතත් අයකාරණය හුදු ශ්‍රද්ධාමාත්‍රය දැනගත යුත්තක්ද. නෑ. ෘචියයාවාමේදි තබ්බා හුදු රෘචිකත්වය අනුව ජැනගත යොත්තක්ද එහෙමත්නෙවේ. අනුස්සවේනවා වේදි තබා හුදු අනුස්්‍රවයයානුව ආම මෙෙම අහලතියෙනවා ආදී වශය, එහෙම අවබෝධ කළ යොත්තක්දනෑ. ආකාර පරිවිතක්කේනවා හුදු ආකාර පරිවිතක්කයෙන් කරුණුකාරණා කල්පනා කල මේක මෙහමනම් මේක මෙමයයාදී වශෙන්. එබඳු අමුත්තු විතර්ක පැටලීම යන්න ුවමනෑ. දිිට්ටි නිර්්ජානක් ඛන්තියයාවා ේද තබ්. ඒ වගේම පාපී ලාමක දෘෂ්ටියක පහිටලදී ප්‍රකාශය කර නහමත්න. ඒක කියන්නේ සද්ධාරච්චි අනුස්සව ආකාර පරිවිිතක්ක දිට්ටිනි්ජානක් අන්ති ගෙන මෙන්න මේ. කරුණු පහේ පිහිටල නෙමෙයි ඒ භික්ෂුව එකක දැගන් ඒ භික්ෂුව ප්‍රත්්‍යක්ෂ වසය දනගන්නව රාග්‍යයක් දේශෂයක් මෝයක් ඇතිවෙන වනන් එහම රාගයක්ක් දේශයක් මහ ඇතිවැෙන නැත්තන්හ. මතකොට ඒ කාරණය ප්‍රත්්‍යයක්ෂ කරගන්න මේ ධර්මමාර්ගේ හික්මෙන ස්්‍රාභකයාට කිසිම බාධාවක් නෑ. සතිමත් බව. සතිවේ පල්ල භාාවය ්‍රඥාවවේ පල්ල භාාවය උදෙසා දිවෙන මාවතක්න මේ දහම්මාාවද යදොර සතිවේ පුල්ල අප පත්ත ගැන හතන් වහන්සේටන පඥ්ඥාවේ පුල්ල අපපත්ත ගැන රහතන් වහන්සටන ඒත් අත්වේට ස්රාභගයක් පැමිණනාට පස්සේ ඉතාම විසද තිර සිදු අවබෝධයක්තිය නොමකක්ද චක්වුණාරූ පන්දිස් වයසෙන් රූප දැක්කලා ඒ භික්ෂුව ගේ හදබතේ රාග කෙස් දේශ කෙස් ඇතිවෙන්නේන ඒනම් ොමන් මහෝ ඇතිවෙන්නේෙ කොට මෙන්න මේ කාරණ ප්‍රත්්‍යයක්සයක්සේ තමාර් දකින්න පුළුවන් තමාගේ ජීවිතය කෙරී හදවොත්ත තුළින් දකින්න පුළුව. එක ප්‍රත්්‍යයක්ෂ අවබෝධයක්. ඒ ප්‍රත්්‍යයක්ෂ අවබෝධය සඳහා, හුදු ශ්‍රද්ධා මාත්‍රයක පීට නෙමේ. හුදු රුචි මාත්‍රයක පීට නිමේ. හුදු අනුසර්වමාත්‍රයක හෝ ආකාර පරිවිර්ගනයක හෝ දිටි නිද්‍යාක්කන්තියෙකොහො පීටෙන් නෙවෙයි. ඒ ප්‍රකාශ සිද්ධ කරන්නේ ප්‍රත්්‍යයක්ෂ අවබෝධී. එනිසා මේ සාාසනය පිළිබෙත් පුරන, ශ්‍රාවකයාට මේ ධර්ම මාර්ගය තුළ ගමන් කරද්දි ඒ පැහැදිලි අවබෝධය ඒ කාන්තිින් ලැබෙනවා. මං මුලාවී මක්නෑ ආකූලවී මක්නෑ අමා ධර්මී ඉගෙනගනිමින් ගුරුවරයා සුරු කරගෙන මේ ධර්මමාර්ගයේ ඉදිරි ගමන ශ්‍රාවක අබහෝම කල්පනාවෙන් ගමන් කරනකොට ඒ උතුම් අවබෝධය නිසැ කල්ලෙස ලැබෙනවාමයි. නනු මේ භික්කවේ ධම්මා පන්ඥාය දිස්වාවෙ ත අමහනි මේ කියන අවබෝධය ප්‍රඥාවෙන් දැකළමනේ දැතිවෙන්නේ ඒවම් භන්තය ස්වාමිණ හෙමයි. අයම්පි කහෝ භික්කවේ පරිියායෝ මහනි මෙන්න මේ පරිාය තමයි හුදුු ස්්‍රද්ධාමාත්‍රයෙන් කෘචිමාාත්‍රයෙන් අනුස්සභමාත්‍රයෙන් ආකාර පරිවිතර්ක මාත්‍රයෙන් දිත් හුදු පාපයේ දුෘෂ්ටියක ආධාරයෙන් තොරභ ප්‍රත්්‍යයක්ෂ වශයෙන්ම අරහත්වය හෝ ඒ ධරමවබෝධය ප්‍රකාශ කන ධර්මපරියාය. මේ තැනට පැමිණෙන කොඩස්්‍රාවකයා හැම කෙලෙස් මල දුරු කලාවසන්. ඒ රහතන් වහන්සේ නම් මේ ධර්මමාර්ගය ගමන් කරන කෙනාට බොහෝම හොඳ සති සමාධි ප්‍රඥා මට්ටමකින් ඉදිරියට යන්නට බුදුරජාණන් වහන්සේ අවැසි දහම්මියර නෛක්‍රමය ලබා දුන්නා. එතොට මේ මාවතෝසය ගමන් කරද්දේ මේ ධර්ම මාර්ග්‍යයෝසයේ ගමන් කරදදි කිසිීම කෙනකොට අමුතු පීඩාචිරගඩුවමනාානෑ කංකාකුකුස් ඇතිකරගණටුවමනානෑ. කියා දෙනමේ අමා ධරමය ගෞරවයෙන් ශ්‍රභණය කර ජීවිතයට ගල්පා ගැනීමටමයි පින්වතුනි හැමෝම දක්ෂවෙන්නට ඕන. ඉතින් ඒ උදෙසා ඉතාම ක්‍රමාණුකූලව මේ ධර්මමාර්ගේ පුරුදු කරන්නට ස්්‍රාභක ඔබ දක්ෂවෙන්නට ඕන. අපට ප්‍රහානය කළයුතු ධර්මතා, දියුණු කළියුතු ධර්මතා, ඉතා පැහැ දිලිව බුදුරජාණන් වහන්සේ බදාලා. මේ මුළුත් ධර්රම මාර්ගේම අනුයුක්ත වන්නේ පින්වතුනි ඒ ප්‍රාණය කළියයුතු ධර්මතා ්‍රාණය කරන්නට දියුණු කළ යුතු ධරමතා දියුණු කරන්නටත් එතකොට මේ ශාසනයේ භික්ෂුව නැත්තන් ශ්‍රාවකයා එව දෙසා එව් දෙසා තම ජීවිතය හසුරුවා ගතමනා ආකාරය බුදුරජාණන් වහන්සේ අනේක පරියායෙන් තෝරා පහදාදී වදාලා එහිදී සතිමත් භාාවය ඉන්ද්‍රිය සංවඩසීලයේ අත්තිිෂ්‍යයින් මහෝපකාර වෙනවා කුම්මෝ අංගානි සකේ කපාලේ සමෝදහම් භික්පුු මනෝ විතක්කේ. අනිස්සිතෝ අන්‍ය මහේටයානුව පරිණබොතෝලූපවදයකංචි අද ධර්ම දේශනාවට මාත්‍රකාව ලෙස තබනඩේ දුන ගාතහා ධර්රමය අභීතමක ඉබෙක් නැත්තන් ඉදිබුවෙක් තමන්ගේ හිසයි කකුල්හ දරයි ඒ කටු ඇතුළට ගන්නවා. ආන්නේ විදියට භික්ෂුවමේ ශාසනයේ තමන්ගේ ඉන්ද්‍රියහම් ටක ගන්වයි කැන ඇසපියාගෙන කංවා ගන්ව කියනැෙේ. බාහිර අරමුණු අභ්‍යන්තරයට ගෙන කෙලෙස් කැලඹීම ආකූල භාවයක් ඇති කර ගන්න නෑ. එතකොට ඒ භික්ෂුව තන්නාදිිට්ටි මානීෙන් අනිසිතව අන්‍ය මහටයානෝ ලෝකෙ කිසි එෙන ගොට හිංසා නොකර පිරිනිවන් වැඩ සැනසෙනවා එක දීර්ඝ කාලීන වැඩ පිළිවෙරකාවසානයක්. එතකොට මේ ගාථහා ධරම දෙකෙන් ප්‍රකාශ කළේ භික්ෂූන් වහන්සේ තම ඉන්ද්‍රිය සංවරය කොයි විදිහයටද පවත් පන්ටෝන දරමාව බෝධය උදෙසා. පිංගතුනෙක ඉතාම වැදගත් කාරණය ගිහිවේවා පැවිදිවේවා අපි දෙපිරිසම මාර වසගේ ඉන්නේ. භූතපුබන් භික්කේ කුම්මෝ කච්ඡපෝසායන සමන් අනුත්තීරයේ ගෝචර පසුතු අහෝසි බුදුරජාණන් වහන්සේ කුම්මෝපම සූත්‍රයේදී ඒ බව දේශනා කලා. මහණනි පෙර කැසඹුවෙක් හිටිය. ඒ කැසඹවා ගංගාවක ඉවරේඳගෙන ොදුරු හොයමින් ඒ ගංගාව වැලිතලාවේ ඒටමයට යනවා. එඒම යනකොටෙක් එක්තරා සිංගාලයෙක් දැක්ක මේ ඉදිබුවා ඒට මේයට යනවා ඉතින් දුරදීම මේ දෙන්න මොව් නොුන් දැක්කා. ඒ ඉදි බවාමොකද කළේ දුරදීම දැක්කලා තමන්ගේ සියලු අවයාව කටු ඇතුළට ගත්තා ඉන් අනතුරුව නිහඩව කලබල නොවී ඉවසීමෙන් කල්ගෙව්වා. ඉතින් මේ සිංගාලයා ළඟට ඇවිල්ලා බැලුවා. බලනකොට පේනවා සියලු අංග දැන් කටු ඇතුළට අරගෙන ඉන්නේ. යදායන් කුම්මෝ කච්චපෝ සොන්ඩි පංචමානං අංගානං අන්‍යතරංවා අඥතරංවා අංගං අබිනින්නා මෙස්සති යම් වෙෙලාවකම ඉදිබුවා. හිස ඉළඟට කකුල් අතර මේ කටුවෙන් එළියට දැම්මොත්. තත් ඒවනං ගහෙත්වා උද්දාලිත්වා කහදිස්සාමි එතනම අරගෙන එළියට ගලවාරගෙන මදුලක්සේ අනුභව කරනම කියලා දැම් මේ සිංගාලයා බලාගෙනින්වා. ඉතින් සෑහන වෙලාවක් බලාගෙනටයන මුත් මේේදිබවා බෝමිඉ වසීමෙන් තමන්ගේ අව්‍යබටක කටු ඇතුළ තරන්ටැක ගත්තා. ඉතින් මේ සිංගාලයක් බලාගන ඉඳල ඉඳලා නිබ්බිජ්ජ පක්කාමි කලකිරිලා යන්න ගිය ඕතාරං අලභමානෝ අවකාසයක් නොලැබ මොකට දවකාසෙක් නොලැබුවේ මේ කැසබවා ආහාරිට ගන් අවකායයක් ලැබුණනේ අවකාශයක් නොලැබුණ අංගෝපාන්ගොක්කෝම ආරක්ෂක කටු ඇතුළි තමයි තියෙෙනෙ ආන ඒ වගේ ඒව මේවකෝ භික්කවේ තුම් හේ පිමාරෝ පාපිමා සතතන් සමිතම් පච්චුපට්ටිතෝ අන්නේ වගේ මහන නුබලා වෙතත් ඒ පාපිමාරයන් නිතරම අවධානය යොමු කරලා ඉන්න. නිතරම ඒ පාපි මාරය නුබලා කෙරෙ එළඹිලායි ඉන්න. අපපේවනාමහං ඉමේසන් චක්හුතෝවා ඕතාරල් ලබේය. මොවුන්ගෙන් ඇසින් හෝ කණින් හෝ දිවෙන් හෝ. නාසේ හෝ ශරීරෙන් ෝ මනසින්න්න කොහංහරි අවකාශයක් ලැබුණොත්. එතනින් අල්ල ගන්නන් කියල බලාගෙන ඉන්නේ. ඒ කැන ඉන්ද්‍රිය සංවරයක් නැතිවුුණොත් ඇසින් අල්ලගන්නන් කියන ඇස සංවර නෝ භික්ෂුව ඇස රෝප බල්ල අභ්‍යන්ති රාගදේශ මහෝ ඇතිකර ගන්න වනන් නඇතිවෙන ඉඩ දෙනවනම් අයෝනිසෝ මනසිකාර බහුලවනං වාසය කරන්නේ ඒ නං ඉතින් රාගේ යම් තැනකද මාර විශේතනයි. ක්‍රෝධකෝප ආභේේ කරමය කලේසේ යම් තැනකද වසගේ තනයි එනිසා බුදුරජාණන් වහන්සේ වදාලා තස්මාතතිය බික්වේ ඉන්ද්‍රියයේසු ගුත් අත්දවාරාභය රතය නිසා මහරනේ ඉන්ද්‍රයන් පිළිබඳව වැසූ ොරඇතුව වාසේ කරන ගුත්ව අදවාර්භාවය කියන්නේ ඉන්ද්‍රියන්ගේ වැැසූ දොර ඇතිව වාසය කිරි වැැසූ දොර ඇතිව කියන්නේ අර මුලින්කිව වගේ ඇස් වසාගෙනං ඇස්වසාගෙන කංවසාගෙන නාසේ වසාගෙන එහෙම සිටීම නමයි මේ ඇසින් රූප බලන්ඩ වෙනවා. ක රප බලද්දී කෙස් ඇතිකර නොගෙන සිටීමට යෝනිසෝ මනසිකාරය හුරුරනවා. අකුස්සල චිත්ත වීතීන්ට මේ සිත් පරම්පාරාව බැසයා නොදී රැකගන්න. එය දෙසා යෝනිසෝ මනසිකාරයෙන් ආරක්ෂා කරනම හිත. ඒ කාලයක් පපුහුණු වෙල ඇතිකර ගන්න ඕන තත්වයා. ඒද මේ ික්ෂව දක්ෂාවෙන්ටෝනි ස්්‍රාාවකයක් දක්ෂවෙන්න ටොනි ලෝකය ඇතිතතා කැම රූපයක් වටපිට බලබලා එහෙම බලන්න ගියොත් මේ ඇස රැකගන්නාමාරුයි. එහෙන තාක් ශබ්දසන්නට කන්දෙ ඔසවාගෙන දෙවුවොත් මේ කනරැක ගන්තාාමාරු. එහිදී ඒ ලැබෙන අරමුණු පිළිබඳවත් යම් බඳු අවබෝධයක් තියෙන ටෝඕන. විෂය අවිෂේ දැන ගණටෝනි ගෝචරේ අගෝචරය දන ගන්ටඕන. භික්‍ෂූ අගෝචරයේ හැසිරෙනවනං නොයායුතු තැනට යනවනං නොයායුතු වී තිමාවත්ය ඇවිදයනවන නොයුතු පිරිස් අතරට යනවනං නොයායුතු ජන සමූහතරට යනවන ඒ භික්ෂුවට ඇසරැ ගන්න බැරව යනවා. එහනම් මාර වසගේම කල්ගේවා සතරාපායි වැටෙන් සිද්ධ වෙනවා. එතකොටම ඉන්ද්‍රියන් රැක ගැනීමේදී භික්ෂෝ දැනගන්න ෝර සුඥාර ඇසුරු කරන්න මේ ධරමේ පුරද්ධවෙලා අවම වශයෙන් සෝතාපන්න වෙනකම්වත්. අන්නේ හුද කලා බවට ගුරු ඇසුරක් සහිතව භික්‍ෂූ අවතීරණ මිතාම වැදගත් වෙනවා මොකද හේතුවසේ නොමුුණ හොත් භික්‍ෂූන් වහන්සේගේ මේ ඇස්ස කන්නාසාදී ඉඳදුරන් ටකගන්න එක පහසුවනෙනෑ. පහසු කාඩයක් වෙන්න පුළුවක්. එතකොට ඉන්ද්‍රිය සංවර සීලයකින් තොරව ප්‍රාතිමෝක්ෂයක් හරියටි ආරක්ෂා කරන්ට බෑ. ඉන්දු්‍රිය සංවල සීලයක් නැති තැන මුලු අභ්‍යන්තරේම හරියට පක්කුතිත ජලයක් වගේ වෙනවා. ආලුලිත ජලයක් වගේ වෙනවා. ඉතිං එනිසක් කලල්දිියක් වගේ හිතක්තියාගත්වො ඉතිං ඒ භික්ෂුවට ආයි සැනසිල්ලක් කොහෙ හොයන්නද. මේ කර්මකලේෂයන්, හදබතු තුළ පහළ වන තාක් පංගතුනි ආයති ජරාමරණය ඒ කාන්තින් ලැබෙනවා. මතුමත්යේ ලැම්ඹෙන්ට තියෙන ජරාමරණ ප්‍රහානී කරන්නට නම් ඒ ජරාමරණ ලැබෙන හිේතුවනැති කරන්නනි හේතුව නැති කිරීම අද සිින්දකලො. ඒ භික්‍ෂූන් වහන්සේට ප්‍රතිසන්ධී ජනක කරමයක බලපෑමක් එන්නේ නෑ ඒ භික්ෂුවට ප්‍රතිසන්ධ ජනක කරමයක් ඉදිරිපත් එන්නේනෑ නැමත අපි නාව ප්‍රතිසන්ධයක් සඳහා. ප්‍රතිසන්ධදය සිද දැම් මනං යාජාමරන් ඒ ික්ෂව කරා පැමිණෙනෙන එතකොට ආනේ නිමන්දකින වැඩ පිළිබවෙල බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලීම සක්සු දක්ෂේ දේශනා කළ අතිබේදී ඔබ දක්ෂ වෙනට ඕන ඉන්ද්‍රිය සංවර සීල ඉතාම හොඳට ආරක්‍ෂා කරගන්නට ගිහිවේවා පැවිදිවේවා ඉන්ද්‍රිය සංවර සීලයකින් තොරව දියුණවක් කරායන්ට බෑ ඉන්දි්‍රිය සංවර සීලයක් නැතිගෙනට සමත්ත විදසුන් භාාවනාවකයේ දින්ටබ. ඉන්ද්‍රිය සංබරසීලයට හොඳ ඉවසීමක්තියෙන්ටෝන හොඳ හැඟීම්පාලනයක් තියෙන මොකදමි ඇස කනාදී ඉදුරන් සසරක් පොරා හුරු කරේ මනෝරම්ම අරමුණුහා බැඳන්නට එතකුට ඒ ප්‍රියමනා පිෂ්ඨකාන්ත රූපරසේ හොයාගිය මේ ඇස ප්‍රියමනා පිෂ්ඨකාන්ත සබ්ද රසය අනුව යන මේ කන ප්‍රියමනා පිෂ්ඨකාන්ත ආරමණ රසේ අනුවයනම ඉඳරන් ඒ අනුව දිවෙන්න දිවෙන්න ලෝබය ඇතිවෙනවා මය ඇතිවෙනවා ලේසිය ඇති වෙන වකුසලේ ඇතිවෙනවා පාපය ඇතිවෙනවා. එතකුට ඒ බව අවබෝධයෙන් යුතුව ඒ ඉදුරා නාරක්‍ෂා කරන්නට සතිය දෙවුණු කරගෙන යනිසෝ මනනිසිකාරය දියුණු කරගෙන ඉදිරිපත් වෙනවා නං බදුරජාණන් වහන්සේගේ ශ්‍රාාවකයට අවස්ථාාව ලැබෙනවා ඇස අවබෝධ කරගෙන ඇසට පෙන්න රූපය අවබෝධ කරගෙන එහි යතාව ස්වභාවය අවබෝධ කරගෙන. අවබෝධිින්ධතු කලකිරීම මක්කත කර ගන්නට ආන්‍ය අවබෝධින්නතු කලකිරීම අනුසාරයෙන් පින්වතුනි මේ නිවන්මාර්ගගේ ඉදිරියට ගමන් කරන්න පුළුව. එතකොට මේ කියා දෙන අමාධරමය හුදු ්‍රද්ධහ මාත්‍රයෙන් පිළිගන්න කියනකදනෙවෙේ. ආකාර පරිවිතර්කණය හෝ දිටිනි ජානක් හන්තියෙන් පිළිගන්න කියනෙකදනෙමේ ජීවිතයට ගල්ලප ගලප බල බලා බුදුරජාණන් වහන්සේ කෙරේ යමා ධර්මය සංගරත්නය කරේ අසීමතත් ්‍රදධාවක් අදවතය තිය ට්‍ර ඕන. ්‍රද්ධාවෙන් මේ දහම ගලප ගලපා බලනකොට පින්හතුනි තමාටම ප්‍රත්්‍යක්ෂ වෙනවා මොන තරං ඇත්තක්ද ඒ භාග්‍යවතුන්වාසසි දේශනා කළේ කියලා. එනිසා රාාවකයා මේ කියන කාරනා බොහොම හොඳින් ග්‍රහණිය කරගෙන අපි මේ හිත පිරිසදු කරන්නට ඉන්දුරන් ර්‍රගගන්නට ගත මනාසෑම උත්සාහයක්ම අවංකව ගන්ටඕන. ඇස ලැබුණේ විකාර රූපීරූප බල බලා රාග කෙලෙස් ඇතිකර කර කෙසුන්ගෙන් අයත් තෙත් කර ගන්න නෙමේ? කෙලෙසුන්ගෙන් හදවද තෙත්කරගන්න නෙමෙීමේ ඇස කරනාා සාදීම ඉදුරන් ලැබුණේ විකල නොවී ලැබුණේ පෙරජීවිතේම වුව වර්දවා නොගත්ත නිසා. මේ ඇස් දෙකෙන් කෙලෙස් වැඩන්න කෙලෙස් වෑහෙන රූප බල බලාහි ආස්වාදයට ගිදුු වෙලා ඇස ආරක්ෂා කරගට නොතිබනානම් පෙර මෙහිෙම පේන දෑසක් ලැබේ කළ හිතනවාද මේ මනුසලෝක මහා සංගරත්නය දකිින්න්න ස්වර්ණ මාලි මාසය සමිඳු දකින්න මහා බෝධින් මාසේ දකින්න තරම් පෙනෙනයි ක් ැබුණේ ඔබ පෙරජීවිතේ නොමනා නරකදේ නොබලා සිල්වත්ගුණමත් උතුමන් දෙෙස පියෑසින් ශ්‍රද්ධාවෙන් බැලූ නිසා ප්‍රවා නොබැලූ නිසා එවගේම කෙලෙස වගුරුවන අරමුණු දෙස නොබැලූ නිසා කෙලෙස් වගුරන අරමුණු ඇසඉදිරයට ආවා එමගින් අදමත්ත කෙලෙසුන්ගෙන් තෙත්කර නොගත් නිසා යෝනිසෝ මනසිකාරයෙන් ඇසරැක ගත්ත නිසයි ඔය පේන ඇස ලැබුණ ඔය ඇසෙන කන්දක ඔය ඉදුරන් ලැබුණේ එනිසා ඉන්ද්‍රිය සංවර සීලය ආරක්ෂා කරපු පිනට තමයි ඔබට ඔබේ ඔය ජීවිතය ලැබුණි ඉතින් මේකාරණය අමතක කරලා ඒකාරණය මෙෙහි නොකර පුළුවන් තරම් මේ ඇස සංබර කරනවනං කෙනෙක් කණනාසේ මේ ඉඳරා අසංබර කරනවනං ඒ හරහා හීන කෙලෙස් ලාමක කෙලෙස් ජනනය කරනවනං අනාගතේ බොහෝම නපුරු වෙනවා නාගෙති බිහිසුුණු විපාක ඔබ කරාපැමෙනෙනවා එනිසාපංගොතුනි පේන දෑස් තියන ඇත්තුො කල්පනා කරන්න අපේ දෑස් පෙනෙද්දි අන්ද වූෝ කිය දෙනෙක් ලෝකේ ඉන්නවාද අපේ සවන්න ඇසෙද්දී බිහිරි වූෝ කියී දෙනෙක් ලෝකේ ඉන්නවාද. අපේ ඉන්ඳදුරන් වික්කල නොබී පවතිද්දී විකලූ අංගැතිකී දෙනෙක් ලෝකේ ජීවිත කාලේටම පිීඩාවෙන් කල්ගබනවාද ඒනම් ඔබ ප්‍රඥාවන්තවෙන්න බුදුරජාණන් වහන්සේ මේ වදාල් ධර්මේ කෞරවයෙන් පිළිගන්න අරගෙන ඒ ඉන්ද්‍රිය සංමර සීලය ඒ කාන්තින් ආරක්ෂා කරන්න බුදුරජාණන් වහන්සේ රතුහොපම සූත්‍රය දේශනා කළා තීහි භික්කබේ ධම්මි සමන්නාගතෝ භික්කු නිිට්හේවදම් මේ සුකහ සෝමනස්ස බහුුණෝ විහරති ධර්මතා තුනකින් සමන්වාගත වන භික්ෂුව මේ ජීවිතයේම පරලොවදිනෙමයි මේ ජීවිතයේම සුක සෝමනස්ස බහුලෝ සැපය සතුට බහුල කෙනෙක් වෙනවා යෝනිිචස්ස ආරද්ධාහෝති ආසවානං කයාය. ආශ්‍රව ක්්‍රය කරඥානය පිණිස මාවතත් එයාගේ ජීවිතේ ප්‍රගුණවමින් පවතිනවා. මොකක්දී කරුණුතුන, කතමේ හිතේ හි මොුණ ධර්මතාතුනකින් යුක්තවීමෙන්ද ඒ සැපසතුට වැඩිවෙලා නිවන්මඟ දුණුවෙන්නේ. ඉන්ද්‍රයේසු ගුත්තද්වාරෝහෝතිී ඉන්ද්‍රයන් පිළිබඳව වැසූ දොර ඇති බව. බහෝජනී මත්තඥු බෝජනී මාත්‍රාවදන්නා බව ජාගරියන් අනුයුත්තෝ. ජාගරිකානු යෝගිහියදීම කියන මෙන්න මේ කරුණතුළ. එතකොට පින්ෝතින් මෙම එකකට එකකක් ප්‍රතිබද්ධයි. බුදුරජාණන්හන්සේ වදාලාක් කොහොමද ඉන්දී සංමඩට ඇති කරගන්නේ. ඇසින් රූප දැකල න නිමිත්තක් ගාහි යෝති. ඒ රූප සටහන් ඒ රූප පිළිබඳුව නිමිති කුඩා නිමිති අරගන්න නෑ ඇසින් රපය බැලුවඇට බ ඒ පිල් බඳදෝ හිතය තුළ සටානක් තබාගෙන ඒ රූප සංඥාවෝස්ය නැවත නැවත අනුවිතර්කණය කරන්නට ඒ ශ්‍රාවකයක් පෙළවෙෙන්නේ නෑ ඒෙම පෙළබෙනනැත් එහෙම කළොත් මොකද වෙනි අි්්‍යා ෝමනසා පාපගාගුසලා ධම්මාන්වාසභෙයුම් අභිද්‍යාව්‍යාපාදයේ වැනි පාපී අකුසල් දාාම් හටගන්නවා. එනිසා තසසංවරායි පටිපද්ජදී ඒ පාපි අකුසල්දාාම් හට නොගන්නට සංවරෙහි පීටනවා. රක්්ගති චක්කව ඉන්ද්‍රියන් රක්්හති සෝතේන්ද්‍රියන් ඇස රකිනව කන රකිෙනව කැන ඔන්න ඕකට. එතකොට ඉද්‍රිය සංමට සීලයෙන් යුක්ත වූ භික්ෂුවක් විසේ නම් මේ ලෝකේ ඒ භික්‍ෂුව සේතාපි භික්කවේ සුභූමියන් චාතුන් මහා පත්හි ආජඥ රතෝ යුත්හෝ අසට ටිතෝ මහනනහි සුභහූමියක ඒක ෑන උස් පහත් බල ොඩලි නැති බහමියක ආජංඥ රතයක් යොදල තියෙනවා. අශ්වය අනයෝදලා. ආන්නේ ආජංඥ රතයට ගොඩවෙනවා දක්ෂ වූ යොග්ගා චරිය වූ අස්සධම්ම සාරතිහිවරේ ඒකයන්නේ ඒ කරත්ය පදවාගෙන යන්න දක්ෂ හික්මුණ පුද්ගඩි ඕහ ගොඩවෙලා වම්මතින් අතරහැන අරගෙන දකුණවතින් කෙවිට ගන්නවා. ඒ මරගෙන ඒ නිච්චකං යදිච්චකං සාරයේයපි චාසාරයේපි ඕන තැනකට කැමතිස යන්න පුළුවන් මොක දඔහු දක්ෂා ක්‍රිය පදවන්නට. බහූමිය වල ගොඩෙලි නෑ යොදවල ඉන්න ආජානී අශ්වයෝ. ඒව මේවකෝ භික්කවි ආනේ වගේ බානෙනේ භික්ෂුව ඉමේසං ජන්නං ඉන්ද්‍රියානං ආරක් කාය සික්හති මෙන්න මේ සයබැදෑරුම් ඉන්ද්‍රියන්ගේ ආරක්ෂාව පිණිස ගුත්තත්දවාර භාාවය පිණිසහික් මෙනවනං සංයමාය සික්කතියේ සංගමේ පිණිසහික් මෙෙනනවනන් දමාය සික්හති දමනී පිරිසෙක් මෙනවනං උප සමායේ සික්හති උපසමී පිණිසසෙහික් මෙෙනවනං ඒවන් කෝ භික්කවේ භික්කු ඉන්ද්‍රියේසු ගුත්ත අදවාර හෝති මෙන්න මෙහෙම මහන්්‍ය භික්ෂුව න්ද්‍රියයන් පිළිබඳව වැසූ දොර ඇතිව වාසය කරනවා ්‍රක්ෂාවරණ ගුත්තියෙන් යුතුව වාසය කරන මෙන්න මේක පළමුකාරණය මේ ජීවිතයේ සැපසතුට බහුලෝවාසය කරන්න පින් ඔතුනි මේක පැවිද්ධටවිතරක්නෙ මේේ ගිියාටත් අදාලයි සැප සතුට හය නවනං මේ ඇසකන නාසය දිවකය මේ ඉන්ද්‍රිය ධරම පිළිබඳව ආරක්ෂාවක් තමම යොදාගන් තෝන ස ගැටනතා කරූපවල ලබැන්දොත් හොම වෙයිද සතුටක් කවදාාවත්තියේ දේව ලංකරගන්න පුළුවන් වෙයිද. කන ගැටිනතා ශ්‍රබ්දවට ලොබ බැන්දොත් ඒවා හැමදාම ලංකලතියා ගන්න පුළුවන් වෙයිද. එතකොට භික්‍ෂුවට මෙන්න මේ කියන? පාලනයේ සිික්‍ෂණය සංයමය දමනය තිබුණුතින් විතරක් සතුටොපදවා ගන්න පුළුවන් නැත්තං හැමදාම අසන්තුට්ටිතා අසන්තුට්ටිය අයියේ ජීවිතේ තියෙන්නේ. මහිච්චතා මහිචතතාාවේ ජීවිතේ තියෙන්නේ. පාපිච්චතා පාපිච්ච භවයේ ජීවිතය ඇතිවෙන එතකොටේ හිතකුණ වෙලා. එහිත අකුසලයෙන් දුගදහමනවා. එහෙ පුද්ගලියෙකුට කවදාවත් සතුට නම් ලැබෙන්න්න කොච්චර ධනය තිබුණත්. කොච්චර වත් පහොසත්කම් තිබුණත්. සුකසෝමනස්ස සැපසතුට බහුල කෙනෙක් වෙන්න නං. ඒ කාන්ත්‍ර ඉන්ද්‍රියන් රකගන්න ඕනි ඉන්ද්‍රිය සංවර සීලය ඕමනයි කෙනෙකඩමේ කියවුුණේ සතුටිං සරලව කිවෝත්න්. සතුටින් ඉන්න නම් ඉන්ද්‍රිය සංවරසීලයේ අවශ්‍යමයි. බුදුරජාණන් වවා පිදේශනා කරන්න. එහෙනම් ඔබ සතුට මයි සොයන්නේ සතුට සොයනවනං ඉන්ද්‍රිය සංවරසීලේ රැකිය යුතුමයි. එනිසාපංවතුනි ගිහිවේවා පැවිදිවේවා අපි කවරු ඉන්ද්‍රිය සංවරසීලයට හුරුවූන් හාම මේ ජීවිතය අපමන සුවයකින් කල්ගෙවන්ට පුළුවන් දිට ඒව දම් මේ සුක සෝමනස්ස බහුලෝ විහෙරැති විශ්වාස කරන්න මේ බුදු බනපදය. ළඟ භාගතුන අ අප දශ කරන දෙවනි කරුණක් බෝජන මත් අඥෝ කියලා කතන්ජපික්කවේ බික්කු බෝජන මත්ත අන් ු හෝතිකහොමද භෝජනී මමාත්‍රාව දන්නා කෙනෙක් වෙන්නේ. අනුභව කරන වළඳන දානය කුමකඩද නේව දවාය දවය පිණසනෙමේ මදය පිණසනමේ මණ්ඩනය විිභෝසනය පිණසනෙේ ඒහ නම් මොකටද. ඒයාාව දේවීමමසකායසට ටහිතියා යාපනාය මේ කය පවත්වන්ටෝන. ඇයි පවත්ව අන්නේ විහින්සූ පරතියා ්‍රහ්මචරයානු ගාය. බ්‍රක්්ම චරියාවට උපකාරපේස බ්‍රහ්ම චරියාවක් පුරන්න පුළුවන් වෙන්නේ. අවිහිංසාවේ යෙදී ්‍රහ්ම වි්‍යාරගුණ බඩන්න පුළුවන් වෙන්න ජීවිතය තිබුණුන්නේ. එනිසයි මේ ජීවිතය පවත්වන්නම මදානි වලදන්න කියලා ආහාරගන්න කළ හිතන්තෝඩ. අන්නකට ගෙන බහෝජනයේ මාත්‍රාව දන්නා බව. එතකට මේ බහෝජනය නිසා පුරාණ කුසගිනි වේදනා නැතිවෙනවා. අලුත් කුස ගිනිවේදනා ඇතිවෙන්නේ නෑ යාාත්‍රරාජ මේ භවිසති අනවජ්‍යතා පහසු විහාරෝ. මගේ දිවි ගමන දි්‍යාත්‍රාව නිවැරදී මිත්‍යාජීවයෙන් තොරයි සම්මාජීවෙන් යුක්තයි, පහසු විහරණයෙන් යුක්තයි. එතුකොට ඒ බෝජනී මාත්‍රාව දන්නා භික්ෂුව ඒ බෝජනී මාත්‍රාව දන්නා බව උපමාවකින් බුදුරජාණන් වහන්සේ වදාළ. සයතාබිභික්කවේ පොරිසෝ වනං ආලිම්පේය යාවදේව රෝහණත් අහාය. මහනයම් පුද්ගලය තමංගෙතෙන් තුවාලයක් වනයක් ඒ වනමුකයක බෙත්ගල්වනෝ මොකද බේත්ගල්වන්නේ. ඒ තුවාලෙ සනහිප කරගන්න. ආන්නේ වගේ තුවාලයක බිහෙත් ගලවන වගේ තමයි මේ ජීවිතේට ආහාරය ආහාරය කුමටද ජීවිතය පවත්වන්න ඇයි පවත්වන්නේ බමසරවාසය පිණසේ නැත්නන් නිවන් පිණිස පිළිමවෙත්පුරන්න. සේතාවා පණ අක්හං අභ්හංජෙන්ය යාවදේව භාරස නිධරණත්තායි. ඔය ්‍රියාකුරනැත්තං කරත්්‍යරෝධයයි ඒ අක්ෂයයි. එකට ගැටන තැන ඒ එක කරත්තරෝද හරස් ධන්නට සම්බන්ධ වන තැතිනොට බෝස් ගෙටිය ආන්නේ එතන ඒ ගර්ෂණය අවම කරන්නට ලිස්සන දේවල් දානවා. තෙල්වරග හරි වෙනයා මුූ දේවල් එලිස්සන දේවල් දානන්නේ ඉතා පහසුවෙන් කැරකීම පිෙනස. ඒ මොකට දේ පහුවෙන් කරකවන්න එලෙසින්නේ ගර්ෂණ අඩු කරන්න බඳ ලිසන දේදන්නේ. භාරස්සනිත් තරනත්තාය බරක් අරගෙන යන්නේ කරත්තය බර පහසුවෙන් ගෙන යාම පිෙස. ආන් ඒ වගේවං හෝ භික්කවේ භික්කු පඩිසංඛයෝනිසව ආහාරං ආරීෙත්. භික්ෂුව නුවනින් සලකාමයි මේ දානි වනදන්න. නුවනින් සලකා දාානයබලදන ගොට පාපි අරමුණු ඉදිරිපත් වෙන්න. මස් වඩාගන්ටෝනේ ඒ අදහසෙන්න්නේනෑ. ශක්ති වැඩිකර ගණඩෝන ඒසක් එවමනා වෙන්න පුරස බලය පුරුසක්තිය වැඩිකරගන්න ඕනිේ එහෙම අදහා සිතටෙන්නේ නෑ. මොකද වනමුකයක් පිළිගම් කරන බෙහෙ තක්ෂේ. රත්තචක්්‍රයකට යොද්ධන ඒ පහසවෙන්න. ැකීම පිස ෝදන දෙයක්සේම නැත්තන්ක් කබංජනයක් සේ මේ ආහාරය අනු භබ කරනකොට භෝජනයේ මාත්‍රාව දන්න බ බොහම හොඳ ටේ භික්ෂ වගේ ජීවිත දියුණුවෙනම එතකොඩට ඉන්ද්‍රිය සංවසීලියයයි භෝජනයේ මාත්‍රාව දන්නා බබයි. එ දෙෙමනි කාරණය තුන්වන කාරණය තන්ජ භික්කව ෙකු ජාගරියන් අන යුත්තුන් වනි කාරණ ම ජාගරිිකානු යෝග නිදි වැරීමේ යෙදීම සැපසතුට බහුල කරගන්නයි මේ කාරණා බුදුරජාණන් අප ්‍රදේශනාරනය හොදට අදගතියාගන්න. සැ්පේ සතුට බහුල කරගෙන මෙලොවවාසය කරන්න. එවුද සාහිේතු වෙනවා ඉන්්‍රය සංවරේ භෝජනය මාතරාඥ්‍යතාව ඊළඟට ජාගරිකානු යෝග, කොහම ජාගිරි ානු යෝගයේ දෙන්න භික්ෂුව ඉඳභික්වේ බික්ු දිවසන් චංකමේන නිසාත්ජාය ආවරණයෙහි දම්මෙහි චිත්තම් පරිසෝ දේති. භික්ෂුව මේ ශාසනය දවල් කාලයේ සක්මනින් සක්මන් භාාවනාවෙන් හෙමනැත්තං වාඩි වෙලා පරයංක කරන භාවනාවෙන් යුතුවෙනවා යතු වෙන්නේ ආවරනීය ධර්මයන්ගෙන් සිත පිරිසුදු කිරීම පිරිස. නවද ආවරනීය ධර්මයන් පංච නීවරණ ධර්මයන්. කාමත්චහන්දේ ව්‍යාපාදය තියනමිදද උද්දහච්චගුක්ොච්චේ විචිත් සහාව කියන මෙන මේ ධර්මතා පහෙන් සිත පිරිසුදු කරනව දහවල් කාලේ කොහොමද පිරිසූ කරන්නේ සක්මන් භාවනාවේදී. පරයංක භහමනාවේදී එ නීවරණයන්න්නේ බලමර්ධනය කරනවා ඔන්න දහල් කාල ෙම ගේෙවන හවල් කාලේ කල්මන කටියයුතුටිකක් තිේවන ික්ෂවකගේ ජීවිත, උදේ පාන්දර ගත්තවොතුදේවරු පින්්ඩ පාති ඇම්මිම් ඊළඟට දන්වලඳීීමම් ආදේ වත් පිළිවෙෙත් සැපවීම එවගේම සිදු කළමන කුදුමාත් වත් පිළිවෙ ඒව සම්පාදනය කන අතරට සක්මන් භාවනවි පරියංග භාවනාව ඇදිලා නීවන්න ධරමයන්හි බලය දුර්වල කරනවා. බඩවර රාත්‍රියයාම තුනයින පටමයාමේ මජ්ජිමයාමේ පස්්චිම යාමයි. පටමයාමේ කෙල සාමාන්‍යයෙන් ගැනන්නේ හවසහයේ වගේ දක් ්‍රාත්‍රිය දහයි දක්වා වගේ කාලය මජ්ජිමයාමේලෙස ගැනෙන රෑ දදාහයිද රාත්‍රිය දෙක දක්වා කාලේ පස්්චිමයාමේලෙස රාත්‍රී දෙකින් පස උදයහාය වගේ දක්වා කාලේ තමයි පස්්චිමයාමේ ලෙස ගැනෙන ඇතිකොට ට්‍රාත්‍රිය පළමුයාමයෙත් සක්මන් භාවනාවේදමින් ඉන් අනතුරුව පරියංක භාවනාවේදමින් අර පංච නීවරණවලින් හිත අතමුදවනිකමයි කරන්න. ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසෝදේති. රාත්‍රීයේ මධිමයාමේ දැන් උදේදම්ම භාවනාවේදිලා සක්මනයඇදිලා කයිටයම් විහෙසක් තියෙනවන තියෙනවනං මධ්ජිමයාමයි දක්කිනේන පස්සේන දකුණු ඇලයෙන් සීය සෙයංකපපේති. ටිකක් සැතපෙනව එකට කැ සිංහ සේයාවෙන් සතපීම. පාදේන පාදන් අච්චාධාය සතෝ සම්පජානෝ උට්ටාන සංඥම්මනසිකරිත්වා. සිහිනුවනින් යුතුව අවදිවන වෙලාව ගැන හොඳවට අදහසක් හිතට අරගෙන තමයි සැතපෙන්න්නේ. ඒ සැත පෙන්නෙත් ඉතාම සිහිකල්පනාමි කළබලේට ඒ අහනට යනවා නෙමේ. පුරුදුකන කර්මස්ථානයට අභිමකෝ හොඳවට සිය තියාගෙන ඒ අනුවම තමයි භික්‍ෂුවට එකක් විවේක ගන්නට යොමු වෙන්නේ. ඒ පාදයන පාදං අච්චාදාය දකුණු පාදය මතවම් පාදිය තබ එහමනි සතපෙන් සිංහසයාවෙන් එහෙම සැත පෙද්දි පෙන්වතුනි රාග කෙස් උපදින්න ඉඩනේ. දේශ කෙලෙස් පාපී අකු සල්දාහම උපදිනට ඉඩක් ලබෙන්න්නේ. මොකොද මුලු කායකරම වචීකරම මනෝකරම සමුදායම න යෝනිසෝ මනසි කාරයට නතු කරන්නයි තියෙන්නේ. යම් භික්ෂූන් වහන්ේ නමක් උදෑසන සිට හවස දක්වා මඔය කිය පිරිසිදු වැඩ පිළිවෙලෙක් මිලා ශ්‍රාත්‍රිය පෙරයාමෙත් ඒ වැඩ පිළිවෙලේම සික්ෂණය ලබා ටිකක් සැතබනා කලෙ හිතන් අවසවල් වෙලාවටමං අවදිවෙනවා කියලා. හරියට ඒක්ෂණයටම ඒ භික්ෂ අවදිවෙනවා. කිස්සිම ප්‍රමාදයකින් තොරම. අවදිවෙච්ච ගමම කද කරන්න තියෙන්නේ. සරිරකෘත් ්‍යආදය සිද්ධ කරන වන සිද්ධ කරල චංකමේන නිසා ජාය සක්මන් භාවනාවෙන්සා පරි අංකභාවනාවේ යෙදී නීවරණයන්ගෙන් සිත ඇත් කරනවා. වරන ප්‍රහාාණය කරමින් සිත පිරිසුදු කරනවා ඔන්නව ඉවිදියට තමයි භික්‍ෂුව ජාගනිිකානුයෝද යෝග දෙන්නේ එතකොට ඉමේහිකු හෝ භික්කවේ තෙහි දම්මේ සමන්නාාගතෝ භික්කු දිිට්හේව ධම්මේ සුක්හ සෝමනස්ස බහුලෝබි අර්ති මෙෙන්ද මේ කරුණු තුනින් ජක් සමන්නාාගත භික්‍ෂු මේ ජීවිතයේම සැපසතුට බහුල කෙනෙක් ලෙසවාසය කරනවා යෝනි චස්ස ආරද්ධා ෝතියාසවානන් අයාය ක්ෂය කර ඥානයේ පිණිස මාර්ග්‍යත් එයා බොහෝම හොඳට පුරුදුකන්නවා. මෙලොව සතුටින් නිවන් පිණිස කටයුතු කරන ශ්‍රාවකයා අට මෙන්න ලබාදී පුත් දහම් මියර ඒ බුදුරජාණන් වහන්සේ. පින්වතුනින් මේක බොවාදරයෙන් පිළිගන්නට සෝක සභය ජීවිතයේ මරණ සභය ජීවිතයේ ජරා සභය ජීවිතයේ ව්‍යාධි සභය ජීවිතයේ මේ ලැබෙන දහමාමා වැස්සක් වගේ. මොකටද ජාත ජරා මරණ ඉගක්මවා සාන්තසුවයෙන් සැනසෙන්න්න. එව් දෙසා මේ කියාදීපු ආකාරවලින් ජීවිතය හික්්මවන්න දමනය කරන්න පුළුවන් තරං ඇවිස්සෙන්න්න නෙමෙයි නිවෙන්නම කල්පනා කරන්න. පුළුවන් තරං වච්චනයෙන් අසංවර වෙන්න නෙමේ සංවර වෙන්නම කල්පනා කරන්න. අසංවර වචනවලින් අසදීල වචනවලින් දිනන්න නම් බෑපෙන්වතුනි සසර දුකමයි වැඩිවෙන්නේ. එවගේම අසංවර අස්නීල කායි කර්මවලින් දිනන්න නම් බෑ මේ සසර දුකමයි වැඩිවෙන්නේ. එතකොට අසංවර කායවා කරම පැනනගින්නේ අසංවර මනෝ කර්ම නිසා. එතකොට මේ සිතේ සංවරේ ඉන්ද්‍රිය සංවරය සමඟ ඇති වෙනවා. ප්‍රාතිමෝක සංවරයේ සමගඟ ඉද්‍රියය සංවරය සිතේ සංවරය ඇති වෙනවා. ඉළඟට බෝජනය පමණ දැනීමත් සමඟ භෝජන ලෝලත්වය ආහාර ලෝලත්වේ ආහාරයට ඇති ඒ කෑදරකම නැතිවෙලා. ඒ ඌුවමනාව මනාව වැටහිලා, මාත්‍රාව මනාාව වැටහිලා ඒ අනුවත් සෑහෙන ශික්ෂණයක් ලැබෙනවා. ජාගිරිකානු යෝග එෙදෙන ගොට්ජි. එක තත්පරයක් වත් නාස්තිකර නොගෙන ලැබිලා තියෙනස්වල් පආයුෂය උතුම් අර්ථයකට යොමු කරගන්න ලැබෙනවා. දැම් බලන්න පින්වතුනි එදිනදා ජීවිතය පවත්වාගෙනයද්දී මේ ඇස්කන්නාදී දුරන් අරමුණවා සම්බන්ධ වෙනවා. ආරපාන අනු බව කරන්න වෙනවා. රෑ දහවල ගත කරන්න වෙනවා. ආන්නේ ජීවිතය, මෙන්න මේ ප්‍රතිපත්ති ධර්මයට අනු්‍යාත කරින් හැටි බුදුරජාණන් වහන්සේ. ඒ උදෙසා මේ පරිියාප්ති ධර්මය දේශනාකරපු හැටිබුදුරජාණන් වහන්සේ. මේ පරිියාප්ති ධර්මයෙන් ලැබෙන ප්‍රතිපත්ති ධර්මයෙන් ලැබෙන ප්‍රතිවේද ධර්මය මොනතරන්නන් සාන්තරමණී ඇතිද. මේ කියන පරිියාප්ති ධර්මයෙන්, ප්‍රතිපත්ති ධර්මයෙන් ලැබෙන සූසෝමණස්සේ මේ ජීවිතයට. එනිසා මේ ධර්මය ආනකොටයම් සතුටක්තියන අද පංවදින්. උතුරා යන ඊට වඩා සිය කූටි ගණනකින්. ප්‍රබල සතුටක් මේ ධර්ම ප්‍රතිපත්ති මේ වසයෙන් ජීවිතෙර ගලප ගනිදදිි ලැබෙනවා. ඒ ගලප ගැනීමෙන් ලැබෙන සුවසෝමනස්සේ ගැන තමයි මේ ධහම් පරියායයි රත්තුහොම ධහම් පරිියායි කියෙව්ුණේ. එතකොට ඒ මාර්ගයෙන් එයාට යෝනිතස්ස ආරද්ධා හෝත ආසවානං කයාය කියලවදාලනේ නිවන් පිණිස මාවත්ත විවර වෙනවා නිවන් පිින්ස මාවත ඉදිරියට ගමන් කන්නවා කියලා. ට ඒ අමා ශාන්තයේය ලැබුණම මොනතරන් සතුටක් ඇතිවෙයිද මාර්ග පල ප්‍රතිවේදී. එතකොට නිවන පිළිබඳව අපේක්ෂාවක් හිතේ තබාගෙන ඒ වුවමනාාව සසර දුක්දුරු කිරීමේ වුවමනාව හිතේ ඇතිකරගෙන මෙන්න මේ මාර්ගයට ජීවිතය අනුගතකරගන්න මේ කරුණ තුර ජීවිතය පුරුදු කරන්න. පාමොක්සීලෙහි පීටා ඉන්දි්‍රිය සංවරසීලයේ දියුණු වෙනකොට භෝජනයේ මාත්‍රාව දැන බලඳනකොට ගරිිනු ග එදන කොට ජීවිතේ නාස්ති වෙන්න පෙන්වතුනිි හැම පැත්තෙන්ම සුරක්ෂාවෙනවා. උපරිම ප්‍රෝජනයක් ලැබෙනවා මේ මිනිස් ජීවිතේ. එනිසා දුල්ලබව ලබපු මේ උතුම් මිනිසත් බබාපටාද ලැබුණේ ගෞතම බුදු සසුනේ. එනිසා දුර්ලබ මේ මිනිසත් බවිින් දුල්ලබ ගෞතම බුදුසසුනේ ලැබෙන දුල්ලබම ලාබේ ලබන්න මේ දුල්ලබම පරිියාප්ත ප්‍රතිපත්ති ධරමය ජීවිතයට මනාව ගලපගන්න. දකොට ප්‍රතිවේදය ලැබේවි. දහම් අමබෝධිය ඒ කාන්තින් ලැබේවි. එව දෙ සාමී දහම් පටයායන් නැවත නැවත ශ්‍රවණය කරන්නට මේ කරුණු තරයේ හිතටගන්නට ලැබිච්ච මේ සොඳරු මොහොත අඳදුරු කර නොගන්නට බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණේ සිත පහදවාගන්නට අනවශ්‍ය විතර්ක විචාර කිසිසේට් ඇතිකර නොගන්නට පුහෝ අදහස් බොලඳ මතවාද හිස් මනෝභාාවයක් නැතිකර නොගන්නට ඔබ දක්ෂවෙන්ට ඕන. ඔබම තමයි පින්වතුනිමේ ධර්ම මාර්ගි ඉදිරියට අන්න වඕන බුදුරජාණන් වහසේ ඔබට කරුණාවෙන් මාවත කියා දුන්න. එනිසා ඔබ බුදුරජාණන් වමාහසගේ ශ්‍රාවකයෙක් වෙෙන්න්න සත්හා භගවා සාාවකූ හමස්නයා්‍යතන පහිටන්න මම ස්රාවකි එච්චරයි. භගවා සබබංජානාති බුදුරජාණන් වහසේ සියල්ලෙන් සියල්ල අවබෝධ කලාා අහන්කංචින ජානාමි මම දන්නේනෑ. ැයි මගේ ස්ෘන් හසේ බදුරජාණන් වමහන්සේ සියල්ල දන්නා ඒ බුදුරජාණන් වමහන්සේ වදාළ ධර්මමාර්ගේ මම ගමන් කරනවා. අන්න එතනයි සුවච බව, සෝවචස්ස කරණීයේ හිදම්මඒ සමන්නාගත බව. ඒ සුුවච බව ජීවිතයේ ඒ කාන්තෙන් අවශ්‍යයයි. අන්න එතනයි කල්්‍යයාන මිත්‍රත්වේ ඒ කාන්තෙන් අවශ්‍යයි. එතකොටේ කල්්‍යයානමිතත්වය ඒ සුවච බවයි ජීවිතේ තියෙනවා දැන් තතාාගත ධර්මය ඇහෙනවා. කලයාන මිත්‍රත්වෙන් මඟ පෙන්වීම ලැබෙනවා ඔබටත් නිවන් පිස ුවමනාවක් තියෙනවා යෝනිසෝ මනසිකාරය සතිය අවධිකරගන්නවා බුදුරජාණන් වහන්සේ නම්මු ආස්චරයමත් ශාස්තෘූන් වහන්සේගේ ඒ අසිරි මත්පිය උරුමයේ හික්මෙනවා ගෝචර බභහමිය පමණ හික්මෙන මකද ගෝචර භූමිය සතර සතිපට්ඨානේ ඒ ගෝචර භහමියේ හික්මෙනව නං පාපී මාරයා අපව පෙලන්නට නසන්නට තට පමණුවනට ඉඩක් ලබාන්නේ නෑ කියලා බුදුරජාණන් මාසේ දේශනා කළලා. එනි සාපින්ංවතුනි මේ ලෝක ජීවත්වන අපි පුංචි කාලාලයකින් සමුගයනවානේ ජීවත්වන මේ පුංචි කාලයේ කලේසේට වසඟ වෙලා පාපේට බසඟ වෙල කල්ගෙව වී පත තමන්ටමනේ සතුට හොයාන ඔබ මේ ජීවිතේ හැම පැත්තකට මෙහයවා බලන්නන්නේ. ඒ සතුට ලැබෙන්නේ මෙන්න මේ මාර්ගයෙන්න්නේෙ මේ මාර්ගයේ දේශනා කරන බුදුරජාණන් මාන්සේනේ. බුදුරජාණන් මාසේ අනන්ත ඥානී වනසේකනෙ? ඒ කියනි අනම්ත ඥානයෙන් යුක්තයිනන්නේ ඉතිං ඔය කරුණුටික හොඳවට උදේ හව අනුස්මරණය කරන්න මගේ ශාස්තෘන් වහන්සේ බුදුරජාණන් වාහසේ උද්‍යෝගිමත්වවෙන්න ප්‍රබෝධ මත් වෙන්න පිනාගී හදබතින් සිහි කරන්න පිනාගිය වචනයෙන් කියන්න බුද්ධන් සරණං ගච්ඡාමි බුද්ධන් සරණං ගච්ඡාමි ආන්නේෙම බුදුරජාණන් වහසේගේෙන් ලැබච සරණ ගැන නිතර මෙනහි කරකර මෙනහි කරකර කල්ගෙවනකොට කුලාර් පින් කදක් හදබතින් මතු වෙනවා ඒ පිනපුුණ්‍ය පාරමිතාාවක් වෙනවා ඒපුුණ්‍ය පාරමිතාබ මුහුකුරා ගියදා ශ්‍රරාභක පාරමි ඥානයේ මස්තක ප්‍රා්ත වෙමින් ඔබට අවස්ථාාවලබෙනවා මගඵල නිමණින් සැනසෙන්න්න. ඒ නිවන ශාන්තයි ඒ නිවන ප්‍රනීතයි ඒ නිවන අස්සම සුවය ඒ නිවන අලව් කිකසුවයක්. ඒ සුවේ වෙත දිබෙන මේ මාවත වරදවා නොගන්නට නියතමානිව පිළිගන්නට සුවචව මේ ආාවතය හැසිරෙන්න්නට ඔබ ඩාරාධනා කරමින් අදසිද්නත් අසපුුව මේ ධර්ම පරියාය මෙතකින් නිමාවට පත්කරනවා. අසාසිටි හැම දෙනාටන වාසනාව මේ ජීවිතේම ලැබේවා කියල මම ආශිරුවාදු කරනවා ප්‍රාර්ථනා කරනවා. පිවිතුරු සියලු පැතුම්. උදාර ධරമ ශක්്තිയ ലලෙන් പുന ශක්്තිയ බලയൻ ෂ്ටവවා කියලාപി ഞഞානമോදനාව සිද්ධ කරം ආකා සටঢාച බමටһа දේවානාග മහිදധിക്ക പഞත අனுമോതിതවා ചിරങරഹන්තුുසාാසන ഇതവോഞതി න හෝතු සුඉතාහන් തुഞതയോ එතාාවතාച අම්മේහි සම්भතങ പഞസම්පങ සබ සatta අනෝදතු සබ සම්පති සිද්ධිය ධරමස්්‍රබනා නිsanස්බලෙන් හැම හදවතක්ම නිව පහන් වවා අभිවාදනසිලිස නිச்சangබදධා පcaයින චttaර ධම්ම වඩ්dhaන්ති අයුුවන්න සුangබlangආයුවාරග සම්පති සග සම්පති මේ වච අthෝ නිम्্බාන සම්පති ඉමිනාतेඒ සමි්ජතු